මන්තා චක්කවාලේසු අත්‍රාග්චන්තු දීවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කද. දම්මස්ස වනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා දම්ම සවනකාලු අයංබදන්තා නමෝතස්සේ භගවතු හරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස සද්ධ බුද්ධි සම්පන්න කාරුණික පින්වත්න්නේ. පින්න්නත් සිරතිනෑම මේ අවස්ථාව විසූදානම් වෙනිි. ප්‍රශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශිල්ුලෝකෂත්්‍යයා සංසාරදුකෙන් එතර කිරවීමේ අදහසින් උතුම්මූ සම්බෝධයට පත්වෙන හතලිස් පස් වොසරක් පොරාවට දේශනා කර උතුම්මූශ්‍රී සද්ධාර්මයෙන් බිඳක් ශ්‍රවනය කරන්නට ඒ පින්බරදායක අත්වය මතුම් ර් දශන ්‍රඥ ලිකාවතු ින් විකාශණය කිරීම සඳහා දළුත් ලිපිනෙහි පදිංචිව සිට මීට වසරහයකට පෙරභා ಪ್ರාප්තුූ, විශ್ರමලත් පාඩසාලා චාර්යUGB ගුණ රත්න මහතාගේ දයාබර බිරිඳ දියනියන් දෙදෙන සහ බෑනවරුන් දෙදනා විසින් සැදැහැති දායකත්ය දරාතිබෙනනා. අර මොනමීට වස රහයකට පෙරදායකත්ය දරු අයාතරින් වියෝUC ගුණරත්න පියානන්ගේ බවගාමී ජීවිතය කෙළවර කරාමා මහන්නිවන් ස්වසාක්සාත් කර ගැනීම සදා මෙම ධර්මදාන මෙය කුසලා නිසන්සේ අනුමෝදන් වේවා දැනටාසනී පතත්වයෙන් පසුවෙන යP ගොුණරත්න සහන් නිමල් ගොුණරත්නය යන සහෝදරයන් දෙදෙනට නිදුක් නිරෝගී. ඉක්මන්ස්ුව ලැබේවා දෙපාර්ශයම පරලෝසපත් දෙම ඔපයන්ට සහ ඥාතීන්ට මේ පුුණ්‍ය කුසල් අනුමෝදන් වී. උතුම්මෝ නිර්වාණ සවය ශක්ෂාත් වේවා සුජීවත්ව සිටින සියලු වැඩි හිටියන්ටත් ඥාතීන්සාහ හිතවතුන් සැමටත් ධර්මා අවබෝධය පිණිස මෙම කුසල කොසලා නිසංස අනුමෝදන් වේවා අවිශ්‍යහරදු සවනි. සකිනි මෙදිනී සහ ඕවින්නේී. ර ධ්‍යාපන ටය ර්ථ කර ගැනීම සඳ මෙම පින්නන්නා සිරවාදයක්ම ේවා ගෞරවන දේශ ෑනන් වහන්සේ වන පූච්ච පාද ප න ය ජස් හිමි පණන් හන්සේ තුළු ආය මහ සංගරත් යට දුක් නි රෝගිස්ව චරචීවනය සැලසේ හ හ දුස්කර න් හො ද සිටින කා මට යික මානසික සවසාහනය සඳාද, ම ුණ්‍ය ධර්මය සිරවාදයක් ම වේවා කියලා. ර්ථනා කරනවා ය මෙන මේ අරමුණේතුව තමයි මේ උදාාරුවෝ පින්කමට එපින් බරදායකත්තේ ගත්තේඒදායකත්ය අර තමන් විතරක් ධර්මය සමනය කරන්නට නෙමෙයි ප්‍රඥානාලි කාව සම්බන්ධ කරගෙන ලෝකය ප්‍රාවිසිරී සිටින ධර්මය පිළිබඳව පිපාසෙන් පිළින දහම් පිපාසේෙන් පෙලෙන සියල් සත්්‍යන්ට සියල පුච්චලයන්ට එධර්මය අවබෝධය. ලබාදීම ධර්ම දාහනය පින්කමක් හැටියට සිද්ධ කරන්නේ උතුම්මෝ පිරිසිදු චේතනාවෙන් තිං ධර්ම දේශනය සඳහා මාතුෘුකාවක් වශයෙන් තියන්නේ නිවීම පිණිස උපකාරවන දහම්කරුණු කීපයක් පහදා දෙන්න නි නිව කැනෙ නිවන නිවන දකින්න පෙරභවේ බැරිවුුණු නිසා වර්තමාන භවටාව වර්තමාන භවිත් බැරිවන තවත් භාවයකට යන්නවෙන. හැබැයි යන භාාවය තීරණය කරන්නේ තමන්ගේම සිතුවිලි කියන කාරණය මුලින්ම තේරුන් ගණ්ඩෝනිි තම තමන්ගේ සිතුවිලි විසින් තමයි එක තීරණය කරන්නේ ඒගාව භාාවය මනවගේ එකක් ද කියන. එ සිතහා සිතුවිලි වලට ඇතුළත් කොත් සකාය දිට්ටයෙන් තොරසිතක් විචිකිිච්චාවෙන් තොරසිතක් සිලප්‍රත පරාමාල්ස කියන ඒ වෙනපුෘත වෙන පිළිකැනින් වෙනදී එයින් තොරසිතක් කාමරාගයෙන් තොරඋත්සිිතක් ව්‍යාපාදයෙන් තොරවසිතක් එහමනං ය නිවන පිළිවෙෙනෙන් අවබෝධ කර ගත්ත එතමයි පවෙනිරට ස්ෝවාන් පලේදි නද නිවනවබෝධ කර. දෙවෙනිවාරට සකෘදාගාමී පලේදි නිවන දැක්ක. තුන් එනිවරට අනාගාමි පලේදි නිවන දැක්කා. හයි කාම ලෝකවලට පැමිණීමක් නෑඒයිලා සුද්ධවාස පහේ එකක ඔපපාතිකව ප්‍රතිසන්ධී අරගෙන, තිරි කෙලෙස්්ටික ෙමවසන් කරලා නිවෙනවා එ නිවීම එකආකාරයෙකට. තවාආකාරයක් තියෙනම සක්කයි දිට්ටි විචිකිච්චා සීලබත පරාමාස කියන සංයෝජන තුනාවසන් කරලා බව හතකට සීමාකරගෙන නිවෙනවා බව හත ඇතුළත උපරිම හතයි ඉටඩුවෙන් පුළුවන්. හනිත් නිවීම සකෘදාගාමි පලයේදිී. එතමයි එකවරක් කාමලෝකයටවෙල්ල නිවෙනවා. අනි නිවීම තමයි සියලු ද සංයෝජන දහයක් තියෙනවා. එ දස සංයෝජනයන්ම අවසන්කරලා වර්තමාන භවේ මෙචීවිති තුළම නිවෙනවා. සංයෝජන ධර්මයන් දහයක් අවසන් වෙන අරමුලින් ප්‍රකාශ කළ පහ සකයිදිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පාටික එවටකිවා රම්භාගිය සංයෝජන මේ භහවේ වර්තමාන භාවේ නිවීම එන රූපරාග රූපරාග මාන උද්ධ චාවිච්චා කියන ඒ පහද රෝරම්භාගිය සංයෝජන පහත් උද්දම්භාගය සංයෝජන පහත් කියන මෙ දස සංඥෝජනම අවසන් කරල වර්තමාන භහවේ නිවෙනවා ද තමන් කැමතියාආකාරයට නිවැෙන්ඩ පුළුව නෙවීම ගඩලො තට ස්න් මාර්ග ස්න් පලේදික නිවීමක් සකෘදාාගාමි පලේදිි තවත් නිවීමක් එවගේම අනාගාමි පලේදිි තවත් නිීමක් ආරිහත්තේදි එ තමන් ප්‍රිය කරන්න කොහොමද තමන් ධර්මය අවබෝධ කරන්න කොහොමද ආකාරයට නිවැඩ පුළ නිවීම පිණසම තමයි බුදුරජාන් වහන්සසි ධර්මය දේශනා කළේ සිිල් ලෝක සත්‍යයාගේ දුග්ගිණ නිවන්ඩම තමයි බුදුණේ සාරා සංකය කල්පලක්ෂයක් ඒ පාර්මිතාවන් පුරලා බුද්ධත්වයට පත්වනේ සියලු සත්්‍යයන්ගේ දගනි නිවන් නමුත් ඒක කරන්න බැහැ. මොකද දස සංයෝජය යන්න එක් බැඳිච්ච සිතුවිලි තියෙනාය ලෝක අනන්ත ප්‍රමාණය. එරටකිව ප්‍රතක්්ෂන පුච්චලිු. මෙ සංයෝජන ධර්මයන් අවසන් කරන්න මඟට බැස්සාට කියනව ආර්ය පුච්චලු තේ පිළිබඳව ම සූතර දේශනාවක් අපපකාර කරගන්නවා. මච්චිමනිකායේ බික්කුවක්ගේ කහැට ආතරවෙෙනනි සූත්‍රය වසයෙන් හඳුන්ාන්නේ වච්චිමනිකායේ මහා මාලුඛ්‍ය පුත්ත සූත්‍රය. සූත්‍රයේ බුදුරජාණන් වහන්ස දේශනා කරේ දෙවරම් වෙෙරෙදී. භික්‍ෂුන්වා සේලා අමන්තරණය කරනවා කතා කරනවා භික්‍ෂුන්වා සේලාට අමහනෙනි. නබලා පස් ෝරම්භාගීය සංයෝජන ධර්මයන් සිතෙහි දරාගන්නවද. එගැන සිතේ දරාගෙන තියෙනවද මේ පස්ස ෝරම්භාගිය සංයෝජන ධර්මය. එතැනැද මේ මාලුක්‍ය පුත්්තය භික්ෂන් වහන්සේ නැකටල කියන ස්වාමිණි භාග්‍යතුන් වහන්ස මම මේ පස් ෝරම්භාගිය සංයෝජන මං සිතින් දරාගෙන ඉන්නෙ. බුදුරජාණන් වහන්ස යහනවා මාලුක්‍ය පුත්ත කොහොමද මේ පස්සෝරම්භාගිය සංයෝජන සිතෙහි දරාගෙන ය ප්‍රකාශ කරනවා සාමිනි භාග්ගතුන් වහන්ස මේ සකයිල් දිට්ටි විචිකිච්ඡා සීලපත පරාමාස කාමරාග පටිග කියන මේ පහ පස්සෝරම්භාගිය සංයෝජනවසේ මම සිතහි දරාගෙන තියෙන බුදුරජාණන් වහන් සේතනදි පැහැදිලි කරනවා මාලුක්‍යපපුදය ම මම කවදද වැනි දේශන අවසිද්ධ කරේ. මං ොම දේශනවසිද්ධ කලන. මහනනී ගතනදී ආන දහාමුදුරුව ආරාධනවක් කරනවා. ස්වාමිනි භාග්‍යතුන් වහන්ස. මේ පස් ෝරම්භාගේ සංයෝජන දේශනා කරන්න දැන් අවස්ථාවයි. ඇතඳ භික්ෂ බදුරජාණන් වහන්සේ අහනවා මහෙ මේ ලෝකකේ අන්න ආගමිකෝ ඉන්න අන්න පරිබ්්‍රාජකයෝ ඉන්නවා අන්‍ය තීර්ථක ඉන්නවා ඒ අයලාට කිව් ොත්තේෙම දැ සක්කයි ඉදිට්ටි විචිකිච්චා සිලබත පරාමාස කාමරාග පටික මේවා සිතේ දරාගැන්ටිදගොලන් අහයි ඇවැත්නි ඩුකරුව වෙස්සන ලදරුවකුටට සක්කයිදි කියයනෑනේ. උඩුකරුව එන්න ලදරුව දන්නවනි. එපදිලා සතිය දෙක අදයන. තරේ උඩු එන්න ලදරුවන්ට සක්කයිදිට් යන්නේ. එ උඩුකුරුව එන්න ලදරුවන්ට විචිකිච්චාව කුත්නෑන ිචාවකුත් ගුන්ට. ඒගුලාන්ට සීලේ පිළිබඳව අවබෝධිකුත්නෑ. ර්මය පිළිබාඳව සැකයක් විමතියක්කඒගොලන්ටත්නෑ ඒගුලන්ට තමගේ කාය පිළිබාන්ධ වැරදිදැකීම සකය දිට්ටියකුත් එගොලන්ට නෑ ඒලාදරුවන්ට නෑනේ එතිහෙෙනම් ඒගොල්ලෝ එතුට ඒවගේ මේ ගොලන්ට මේ කාමරාගේ කියනෑඇතිහෙම එකකුත් නෑන ගොලන්ට ඒවගේ ව්‍යාපාද කියන මෙම ඒ අල්ලගේ සිිත්තුල සැඟවිලාතින ධර්මයන්නේ ඒමගුල්ලෝ අනාගාමීද තෑම් කිසි අන්‍ය තීර්තියකට අන්න පරිප්ටාජිකය කොට ප්‍රශ්න කරන පුල. මහනින අප දොස් කියයි. එහ අදරුවන්ට සක්කායිදිටයනෑ. ඒ අදරුවන්ට ධර්මය පිළිබන්ඳව සැකයක් වීමතයක් විචිකිච්චාවගේ ලදරුවන්ට නෑ. එවගේ ඒ වෙන වරෘත්ධ වෙන පිළිගැනම් ඇදම් පිළිබන්ධ. එ එ පිළිබඳ හැඟීමකුත්. එරට කාමරාගේ පිළිබඳ එහෙම ැඟීමකුත්නේ . ව්‍යාපාදය පිළිබාද දරුවන්ගේ සිත්තේ අට සැංග විලාතින අනු සේධර්මය තිේනයිකොළ අනාගාමීත. අනන දම්දරතන්ද ආරාධනා කරන ස්වාමනි භාගතු හන්මේෙන් මේ අවස්ථාව පංචෝරම්භාගේ සංයෝචචන ධර්මයන් දේශනා කරන්න මේ අවස්ථාවයි ම කාලේ. තතාාගතයන් වහස දේශන ආරම්භ කරන අමහනෙනින්. හාර්යන් නොදකින ආර්යධර්මය අදක්ෂ ආර්යධර්මය නොහික්මුණු පුච්චරයට. සත්පුරුෂ ධර්මය නොහැසිරෙන. සත්පුරුෂ ධර්මය අදක්ෂ ඒ ප්‍රතක්ෂණ පුච්චලයට එයට සකයිදිට්ටියක් තියෙනවා. ස්තීරවූ සක්ඛයි දික්කයක්ක යට තියෙන්න. එයට ඉස්තීරවූ විචිකිච්චාවක්තිීනම්ඒ ධර්මය පිරිිබඳව ඇයට ස්තීර විච්චි කිච්චාවත්තිීනවා. එවගේ ස්තීර වූසිලපත පරාමාශ්‍යතියනු කාටද ආරයන් නොදකින ආර්ය ධර්මය අදක්ෂ ආර්ය ධර්මය නොහෙක්ුණ ප්‍රච්ා පුච්චරයට. සත්පුරෘුෂ ධර්මය නොහැස්සිරෙන සත්පුරුෂ ධර්මය අදක්ෂ ප්‍රතච්ඥාන පුච්චලයට එයට ස්තීරව සක්කයි දිට්ටිය යත්තිෙනවා දැම ස්වාන් පලට පත්නෝන ඕනු කෙනෙකෝට ස්තීරවූ සක්කයි දිට්ටිය යතිෙනන ව සකයි දිට්්‍ය ඇත්තියන මොකද සක්කයි දිට්ටිය අයින් කරලනයන එට ධර්මය පිළිබඳ විචිකිිච්චාවක් සැකයක් තියෙන එයානුව ය සිිලබත පරා මාස වෙන බෘත්්ධ වෙන පිළිගනින් වෙන ඇදෙහි එවට ඇය යොමු වෙන එ මහහිනයායටට රම්භාගය යට කාමරාග ස්ථීරතිය නොසිතති යට ව්‍යාපාදය ස්තීරතියනොසිත මහනනයාට ඒවරම්භාගය සංයෝජන ධර්මයන් ඇයට තිනවා. ආයධර්මය දක්ෂ ආයධර්මය හික්මෙන ආයධර්මයේ හැසිරෙන. සද්ධර්ම සත්පුරෂධර්මය හැසිරෙන සත්පුරෂධර්මය හික්මෙන ආරය පුච්චලයා එ පුච්චලයා මේ සක්කයිදිට්ටිය නැති කරනවා. විචිකිච්චාව නැති කරනවා සිලබත පරාමාස නැති කරනවා කාමරාග නැති කරනව පටිග නැති කරනවා. කෞද ආරයන් පිළිබන්ධව දන්න ආරයන් ඇසුර ඇසුරු කරන ආර්යයන්ගේ ඇසුර ආය ආයධර්මය දක්ෂ ආයධර්මය හික්මෙන. සත්පුරු සධර්මය ඇසරෙන සත්පුරු සධර්මය හික්මෙන. ඒ ආරය පුච්චලය සක්කායදිට්ටේ නැතිකිරීම සඳහා මහන්සිගන්න. විචිකිච්චාව නැතිකිරීම සඳහා මාහන්සි ගන්න. සීලපත පරාමා කියනව ඒ සංයෝජනධර්මය නැතිකිරීම සඳ මාහන්සිගන්න. කාම රාග්‍ය නැතිකිරීම සඳ මහන්සිගන්න. ව්‍යාපාදය නැතිකිරීම සඳහා මාන්සිගන්න. මහනින මේ ඔරම්භාගේ සංයෝ්චන නැතිකිරීම සඳහා මාර්ගයක් ඇවත් පිළිවෙතත්වය. ඒ මාර්ගය අනුගමනය නොකර ඒ පිළිවෙතේ පිහිටන්නේ නැතුව යමෙකොට මේ සක්කාය දිට්ිය නැතිකිරීම විචිකිිච්ඡාම නැතිකිරීම සීරපත පරාමාශ කිය ධර්මය නැතිකිරීම කාමරාකය පටිගේ කියන ධර්මය නැතිකිරීම සිද්ධ කරන්න බැහ ඒකට මාර්ග්‍යයක් තියෙනවා ඒකට පිළිවෙතත් තියෙනවාඒ මාර්ගයේඒ පිළිමතේ පිහිටන්නේ නැතුව එයට මේ ඕරම්භාගේ සංයෝජන ධර්මයන් තමන්ග සිතන් ඉවත් කරන්න බ යාට ඒ සංයෝජන ධර්ම ස සංයෝජන ධර්මයන් කන සසරට බඳින ධර්මයන් සසරට ගැට ගහන ධර්මයන්ට තමයි සංයෝජන ධර්මයන්ක මහනන උපමාවක් කියනවා. එතමයි යම්කිසි කෙනෙක් ගහේ පොත්ත ඉවත් කරන්න නැතුව සිවිය ඉවත් කන්නේ නැතු එලය ඉවත් කරන්න නැතුව අරටුව කපාගැනීමක් සිද්ධ වෙන්නේන පොත්තයිවත් කරන්න තුව සිවිය ඉවත් කරන්න නැතුව එලෙ යිඉවත් කරන්න නැතුව අරටුව ගැනීමක් සිද්ධවෙන්නේ නෑ. අන ඒ වගේ මහනනී මේ සං සංයෝජන ධර්මයන් නැති කිරීම සඳහා මාර්ගයක් සහ පිළිවෙතක්තිය.ඒ පිළිවෙත්ත ඒ මාර්ගය අනුගමනය කිරීමෙන් විතරමයි මේ ඔරම්භාගිය සංයෝජන නැති කරන්න පුළුවන් තවත්තු පමාවක් කියනවා මහනනි ගංගානම් ගග වෙහි කාලෙට උතුරල යනතරමට පිරෙනවා. කට ළඟට එනගම්ම පිරෙනවා ගංගානම් මහගග ඔතු දන්නවා එපසාාල ගංගාවක්කදාව තිෙනසතම් දස්ගානත් දිකයි විශාල ගංග විශාල පලයක් පල ලක්තින මේ ගංගානම් ගග වෙහි කාලට අතිශ කට ලඟටනකෝ සමරවෙටට ගලන ගන යම් දුරල පුච්චරික් දුර්ෝල පුච්චරය වයුර්ධ පුච්චරේ කායික ශක්තියක් බොහොම දුර්ෝල පුච්චරයක් එයා කියනවා මං මේ ගංගා නම්ගම දෙබෑ කරගෙන මං එහ පැත්තට පින යනොත් එක අඩ කරන්න බෑ එක අට කරන්න බෑ ඒගේ කය දුරුවෝලයි එයාගේ එකායික ශක්තිය දුරලයි. ය වයෝ උරද්ද ය මහලුයි එයට එක කරන්න බෑ. මානනී මේ ගංගා නම් ගඟ කටළඟට පිරෙන කාලයක් වෙනවා. හොඳ ශක්තිවන්ත පුරුච්චේ. කාය බල කාය ශක්තිය තියෙන හොඳ ශක්තිවන්ත පුරුක්ෂය කනවා. එ පුරුෂෂය කියනවා මං මේ ගංග දෑතින් දෙබෑ කරගෙන හට මහට කරගෙ. එගුරහට යනවා එයාට එක කරන පුළුවන්. අන ඒ වගේ මහනෙන මම මේ සංයෝජන ධර්මයන් නැතිකිරීම පිණිස ඔරම්ඹාගේ සංයෝජන ධර්මයන් නැතිකිරීම පිණිස මම දහම් දෙසනකොට ඒ ධර්මයන් පිළිබන්ධව නිවැරෙද්දිව දැනගන්නනෑ දැකගන්න ඒ පිළිබන්දව නිවැරදිව අවබෝධ කරගන්නේ. මහනෙන එයාට ංයෝජන ධර්මයන් නැතිකරන බේ. එයා දුබල මනුස්්‍යය වගේ දුර්වල මනුස්්‍යය වගේ ඒ දුරල මනුස්්‍යලෝකඉන්නවා මම සක්කායි දිට්්‍යිය නැති කරන්න මම ධර්ම දේශනා කරනවා. විචිකිච්චාව නැති කරන්න මම ධර්ම දේශනා කරනවා සිරබත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් කාමරාග කියන සංයෝජන ධර්මයන් ව්‍යාපාද කියන සංයෝජන ධර්මයන් නැතිකිරීම පිණිස මන්දහම් දෙසනවා. නමුත් අර දුර්වල මනුස්්‍ය වගේ ඒ පිළිබඳව එයා උනන්දු වෙන්න උත්සාාවන්ත වෙන්න සිත ඒ තැන්වල සිත පිහිටවන්නේ. මානනයාට මේ සසරින් ඇතර වඩ බේ. මාහනන මම මේ ඔරම්භාගිය සංයෝච්චන නැතිකිරීම පිණිස දහම් දෙසනකොට ඒ පිළිබඳව හොඳින් අහාල එව ධාරණය කරගෙන ඒ මත පිහිටල ඉන්න. ශක්තිවන්ත පුච්චලයාර ගග දෙබෑ කරගෙන එතරට කොහොම දෙයන්නේ අන්න ඒ වගේ ඒ උත්සාහයෙන් යගේ සිතේ මේ පංචෝරම්භාග්‍ය සංයෝජන නිවැරදිව සිතේ දරාගෙනඒ සංයෝජන ධර්මයන් නැති කිරීම සඳහා ය මහන්සි ගන්න උත්සාවන්ත වෙන එයට පුළුවන් මහනෙනී මෙ සංයෝජන ධර්මයන් රම්භාගිය සංයෝචන ධර්මයන් නැතිකිරීමට මාර්ගය මොකක්ද පිළිවෙත මොකත් මාර්ගය දේශනා කරනෝ පිළිවෙත දේශනා කරන මහනන මෙ පංච ඕරම්භාගිය සංයෝජන නැති කරන් එසල කාමයන් ගෙන වෙෙන් වෙෙන්්ඩෝනි නීවරණයන්ගේෙන් නිසිත පිරිසිදු කරගන්ටනි. මයන්ගෙන් වෙන්වෙන්න ඕන කියන්නේ පංචකාමී. ඇස පිනවීම කැමැත්ත කන පිනව කැැත් නාශය පිනව කැමැත් දිව පිනවීම කැමැත්ත කය පිනවීම කැමැත්ත. පංචකාමයෙන් වෙන් වෙන්ඩෝනී. වෙං වෙලා යාම් කසිික් කෙනේ පංච නීවරණ ධර්මයන් මනසින් අයින්කරන්ටෝනය. දුරකරන්ටෝනය. ඒතමයි කාමච්චන්දය ්‍යාපා තියන මිද් උදච්ච කොකුච්ච ටිත්. එකඇන්නේ ඒවාට නීවරන්න වලට සිත තුළ ක්‍රියාත්මක වෙන්න දෙන්න නැතු මෙතාව කලික වසයෙන් තමයි එක වෙන්න මුලදිවෙන්නේ එක පාර්ටයි වයින් කරන්න බැහැ සංගෝජන ධර්මයන් පිළිබන්ධව නිවැරෙදදිව මෙනෙහි කිරීම තුළ නිවැරදිව විභාග කිරීම පරික්ෂා කිරීම තුළ විතරයි ගැන මාර්ගය හා පිළිවෙත තුළින් විතරයි මේ කරන්න සංයෝජන ධර්මයන් කරන්න පුළුවන් එම නැතුව අයින් කරන බෑ මහනිනී එ පුච්චලයා එ නීවර්ණ ධර්මයන් දුරු කරලා කෙලිස් ස්ථාවකාලික්කව කෙලෙස්වලින් අයින් වෙලා එ විතක්ක විචාර ප්‍රීතිසුක එකක්ගතා සහිත පලවෙනි දිහානය උපදවගන්න සිත සමාධිගත කරලා සමත කමටහනක්කා අරගෙන් සිත සමාධිගත කරලා තැන් පත් කරගෙන අරමුණ ස්ථාවර කරගෙන යා ප්‍රථමත් ධ්‍යානය උපද වගන්න. ඉ ප්‍රථමත් ධ්‍යානය පාදක කරගෙන රූපවේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන කියන පහ බෙදනවයා. කොටස් වල්ට වෙන් කරනවා. ඇයි කොටස් පහතමයි මේ අධ්‍යාත්මය තුළ ක්‍රියාත්මක වෙන් මකක්ද රූප වේදනා සඥඥා සංස්කාර විඤ්ඥාන. ඔය පහ තමයි ක්‍රියාත්මක වෙන්න. එය ඒ පහා නිවැරදදි ඔබේදනවාම්. නිවැරදි ඔවෙන් කරනවා. වෙන් කරගෙන මෙන්න මේ විද්දිහයට මෙනෙහි කරනවා. එතමයි මේ මාර්ග්‍යයාහා පිළිවෙත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මාලුක්්‍යපුත්ත ප්‍රධාන අනදහා මුදුරු ඇතුළ භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරන්නේ. මෙ සූතරේ. රූප වේදන සඥා සංකාර විඤ්ඥානැක්කයන පා නිවැරදිවෝ බෙදාගෙන මෙන්න මේ විදිට මෙනෙහි කරනවා කොහමද එය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා මෙෙහි කරනවා කියන සිහිරන නැවත නැවත සිහි කරනවා නැවත නැවත මෙනෙහි කරනවා එය දුක්වශ්‍යයෙන් මෙනෙහි කරනවා නැව නැවෙවා නැවත නැවත සිහි කරනවා එ රෝග වශයෙන් මෙනෙහි කරනවා රෝග වශයෙන්. කනඒවගේ යා ගෙඩියක් වසයෙන් රූප වේදන සං්ඥා සංකර විඤ්ඥාන කියන පා ශරීරය තුළල ඇතිවෙන ගෙඩියක් පි ගෙඩිය පුංචියට පදන තරයාමාරය. ඒ ක්‍රමක්‍රමේ ලොකවේෙන පැසවල ඒස්ම පිටතටයනකං හරයාමාරුයි අන්නේ රූපවේදන සං්ඥා සංකාර විඤ්ාන කියන පහ ශරීරයේ හට ගත්ත ෙඩියක් හැටියට මෙනෙහි කරනවා සහිකරනවා නැවත නැවත මෙනෙහි කරනවා නැවත නැවත සී කරවා. සරීරයේ ඇනුනු උලක් කටුවක් වසේ. ද අපි දන්නවා සරීරයේ යම් තැනක යම් කටුවක්ගතේ වෙන්න ශරිීරය යම් තැනක වෙන්න පුළක්. පාදේ වෙන්න පුල යම් තැනක තයටටි පතුලේ වෙන්න පුළා. කටුවක් නොනට පාස අපි හැකිත ඉක්මනිං කටුව සරීරෙන් ඉවත් කරනවා. මොකද එක සරීරය තුළ දරාගෙන ඉන්න බෑ. තරමි රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානක් කියන්න පහ අන්න සරීරය ඇනිල තියෙන කටුවක් වසේ. එ මෙනෙහි කරන නැවත නැවත සිහි කරනවා. තරකටුවක් ැනුනම පිදන්න කොච්චර වේදනයිද කොච්චර මාාරද කිය. එක ටයික් මනිං ශරගිවත් කරන්නෝන අන ඒවාගේ රූප වේදන සංඥා සංකාර විඤ්ඥානය දකින්නේ ශරීරයේ ඇනිලතියෙන උලක් වසයෙන්. එ වගේම රූප වේදනා සංඥා සංකාර විඤ්ඥානකන පහ එය දකින්නේ අනුන් ටයිති දෙයක් වසය තමන් වශයෙන් දකින්නේ අන්සතු දෙයක් වසෙන් අනුන් ටයිති දෙයක් වසය කි තමන් අයත් නොවන දෙයක් වශයෙන් දකිින්. තමන්ගේ නොවන දෙයක් වශය දකින්න. එවගේම දකිනවායා නැසෙන වෙනසෙන දෙයක් වශයෙන්. රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාණ කියන පහ. ය දකිනවා නැසෙන වෙනසෙන දෙයක් වශයෙන්. එය දකින සුන්‍ය වස්සයෙන්. හි ගතයුතු කිෙසි දෙයක් නැති බැව. ය දකින සුන්න්‍ය උදයක් හැටියට හිස්සු දෙයක් හැටියට දකින. නාත් ය දකින අනත්ම වසියෙන් මහනන මේ ප්‍රතිපදාවයි මේ මාර්ගය මොකටද ඕරම්භාගය සංයෝජන පහ ප්‍රහිීන කිරීම ස අවසන් කිරීම සඳ නිවැරදිෝ මෙන්න මේ ආකාරටය මෙනෙහි කරනවනං ඒ පිළිවෙතයි එක මාර්ගය. ඒ පිළිවෙත්තේ පිහිටලඒ මාර්ගය අනුගමනය කරලා එයා මේ සංයෝජන පහහා ප්‍රහීන කරලා එයා නැවත කාමලෝකවලට නොයන නියත සුද්ධවාසවල ප්‍රතිසන්දිිගන්න ඕපපාතිකයෙක් වෙනවා. එහි ප්‍රතිසන්ධ යාර්ගෙන ඉතිරි සංයෝජන ධර්මයන් එහිදී අවසන් කරන පහීන කරනවා. රූපවේදන සං්ඥා සංකාර විඤ්ඥාන කියන පහමාපී මේ කියපු කරුණුවානුව මෙනෙහි කර්ඩෝන මොකදද කරුණු එතමයි අනිත්‍ය වශයෙන් දුක්වශයෙන් එවගේම රෝග වශශයෙන් එවගේම සරිරය හටගත්ත ගෙඩියක් වශයෙන් සරිරය ඇනිලතියන උලක් වශයෙන් තමන් අයත් නොවන දෙයක් වශයෙන් අන්සතු දෙයක් වශයෙන්, තමන් අයත් නොවන දෙයක් වශයෙන් නැසෙන වැනිසින දෙයක් වශයෙන් හා සුන්‍ය වශශයෙන් හා අනාත්මෝසියෙන්. මහනෙනී මෙන මෙආකාරයට යමෙක් මෙනෙහි කරනවනං සහි කරනවන එය පස්සෝරම්භාගිය සංයෝ්‍යය අවසන් කරනවා. එ පස්සෝරම්භාගේ සංයෝජන අවසන් කරලා නැවතම කාමලෝකයට නොයින නියත නිවන් අවබෝධ කරන සුද්ධවාස වල ප්‍රතිසන්දිිගන්න උපපාතිකේ වශයෙන් ඇයිඉතිරි සංයෝජන ටික හිද අවසන් කරලා නිවෙනා එනිවීම එමනම් කොහොමතා පී රූප වේදන සංඥා සංකාර විඤ්ඥාන කියන පහඉසලපි බෙදන්නුවන් වෙන් කරන්නුවන්. මනත රූපස් කන්දයම වස්සයෙන් තැමකට ගන්න පුළුවන්න පහම ගත්තත් මීට හොඳයි මකද අවබෝධය පිණි සතමයි බුදුරජාණන් වහන්සේ මේ කඩල වෙන්කල්ල පෙන්න්නන්නේ. රූපස්කන්දය බෙදල වෙන්කල්ල පෙන්නන්නේ අවබෝධය පාසු පිණිස ත්‍රවබෝධ කරගාන්න ලේසිී පාසුයේ. කොටස් වශයෙන් ගත්තව අපි දන්නවා දවාර් වශයෙන්ගත්තොත් හයක් තිීන අර්මුණ වශයෙන්ගත්තොත් හයක් තිීයනවා විඤ්ඥාන වශයෙන්ගත්තොත් හයක් තිීනවා ඉස්පර්ෂ වශයගත්වොත් හයක් තිීනවා වේදන වශයෙන්ගත්තොත් එකසි අටක්තිනවා අපට ප්‍රමාණුවත් වයෙනවා හයකටවත් බෙදාගත්තොත් හයකට බෙදන්න පුළුව පහට බෙදන්න පුුව ොට බෙදන්න පුුව දහට බෙදන්න පුළන් ති සහියට බෙදන්ඩ පුළුවි තමතමට පහසු ආකාරයෙකට බෙදාගත්තොත් වේදෙන සංඥාවන හයට බෙදන්න පුළුව කොට සයිකට වෙංකරන්න පුළුවන් සංචේතනා කොට සයිකට වෙන්න බංකරන්න පුුව චේතනා කියැන කර්ම එකකාර්ම පිළියල වෙන ආකාරයයි එං හය ආකාරයක් තිනො සංචේතනා ඒගේ උතුෘශ්නා හයක් අවිතර්ක හයක් හ විචාරහයක් වශයෙන්. ඕන වසිෙන් ගන ප්‍රතවත්ව න ඇති ආයතන දොහක් වශයෙන් බෙදන්න පුළන්ධාතු හාටක් වශයෙන් ඉද්‍රිය විසිි දෙක් වශයෙන් එවගේ මේ වක්‍රාත්මක වෙන බවතුනක් වශයෙන් බව නමයක් වශය එවගේ පටිච් සවෞප්පා දෙග දොළක් වශය කුණුපකොට ස්තිස් දෙකක් වශය රූප විසි අටක් වශයෙන් ම දහට විදගන්න බෙදන්න පුළා. බෙදාගෙන මෙනෙහි වෙනේ කිරීම තුළ තමයි මන අවබෝධයක් කියන්නේ.ගැන ඉතාමත්ම හොඳින් අවබෝධ වෙන්නේ. බෙදාගෙන මෙනහිකිීම තු හා පරරික්ෂා කිරීම තුළ. නැවත නැ මෙනෙහිරන්න නැ න සහිරන්න නැවත නැවත පරිීක්ෂා කරන්න. හොද අපිගාම්ම එක ගන අධ්‍යයන් දවාර් වර්සින්. කතා කල පි මුලීම තොර දවාරය යන දොරවා දොරවල් හයක්ක පෙමි ශරීණය තියෙනවා කරොත් නෑ න්න පක. දොරවල් හයක්ත් තිනවා ඒ බුදුරජාණන්ස පේෙන චක්ු දවාරය සෝතත්දවාරය ගාන දවාරය ජවහ දවාරය කායදවාරය මනුදවාරය චක්කුදවාරය කැ ඇස්ස සෝතත්දවාරය කැන කන ගානත්වාරය කියන නාසය ජිවත්වාරයන දිව කායත්වාරය කනය එව සරීරය මනොදදවාරය කෙනෙ මනස ද අයනති ද අපි එක්ක දොරක් කරගෙන අපි දන්නවා දොරෙන් ඇතුළලෙන්නේ මොනාද කියීණෙක් ඇ දොරක් එකනි චක්කුදවාරය තොර තමන්ගේ ඇස ත චක්කුත් දවාරය කොහොමද මෙනහි කරන්නෙන් සිහි කරන්න කියෙන් දැස්ස අනිත්‍ය දකින්න කාලයක් යන්්ඩෝන. රැස්ස චක්කු දවාරය කියලා මාගදී භාසාාවෙන් දේශනා කල චක්කු ද්වාරය කියනකට දැනගන්න ඕනේ ද අපි හොදට පැහැදිරි කළ දීල තියෙන විස්තර කල දීලා තියෙන චක්කු කියන මගදිී භාසාාවෙන් චක්කු කියන්නේ සතරම හදාහතුන්ගේ ක්‍රියාවට කියෙනෙක්. සතර මහදාහතුන්ගේ ක්‍රියාවශයෙන් තමයි ක්‍රියාවක්තමයි දොරක් වශයෙන් අපි හඳුනග දවාරය කියනෙ දොර ද මක්දිාසාාවෙන් දවාරය කියන්නේ දොර අපි කියන අපි දොරකි වහම අපි දන්නවා අරින්න වහන්න පුළාගිකක් කියර. ඉතිේ වගේ හක් තමයි ඇස කියනක තනිසා තමයි චක්කුවේ තොර චක්කු කියන්නේ කිය අර්ථය නිවැරදි අර්ථය තමයි මක්දි බාසාාවෙන් කතරමහදාාහතුව සුද්දාාශ්්‍ර කලාපේ ක්‍රියාවක් කියනක. අන්නේ ක්‍රියාව අපි එක්‍රියාවේ කාලය එක්්‍රියාව සිද්ධ වෙන ආකාරය අපි නුවනට හසු කර ගත්ත හාමරට බුදුරජාණන් වහස දේශනා කරපු අනිත්‍ය කියෙනෙක් ත අනිත්‍යය කියන්නේ නිත්‍යය නෑන අපි නිත්‍යය කියන වච්චනය අර්ථය අරගෙන තියන ස්තීරයි කෙනෙන පවතිනව කියෙන නිත්‍යය කියන්නේ අපි තර බුදුරජාණන් වහන්සේ මගදි බස්සාවෙන් අනිච්ච කියනවා අනිච්චා කියන අනිත්‍ය කියන ්‍රනිත්‍යය කියන නිත්‍යය නෑ කියෙනක. තොර නි්‍ය නිත්‍ය නැතිවෙන්නේ කොහොමද අනිත්‍යයවෙන්නේ කොහොමද. ඒතමයි අර කාලයක්ත් එක්ක විස ද්ඩ කියන්න යපී. තුමා අනිත්‍ය වශයෙන් මෙනය කරන කොට සිහිකරනකොට ඒ ඉපද බිඳිනස්භාාවය සිතට දර්ශනය වෙනවන සිතට අනුගත වෙනවන සිතේ පිහිටන වනම් හ නිවැරදි සභාවය සිතේ පිහිටන්නේ. නිවැරදි සභාවය තමයි ඉපද බිඳන එක. ඉපද බිඳන්නේ චක්කුදදවාර එනෙම. අර ධර්මතාට තදගතය දීරගත්තය ඔනය වාර්්‍යය වර්ණය ගන්දය රස්සය ඕෝචාව. ඔන්න අට ඉපද බිඳන්නේ. ඔ ධර්මතාටයි. අන්න එතන තමයි නි. ය නැති සභාවය තියන අනිත්‍ය සභාව. යදොර ඒක නැවත්ත නැවත මෙනයක් කිරීම නැවතෙන් නැවත්ව සිහි කිරීම තුළ අපට යම් නුවනක් පහල වෙන ඥානයක් පහල වෙනව බුද්ධියයක් පහල වෙනවා ඒ තමයි උුද්දය වැෑයි කියන ඥ බුද්ධ නුවන උදේ කියන වච්චන තේරුම හට ගන්නක් කෙනෙක් වැය කියන වචනය තේරුම නැති වෙනවා කියනෙ අතුරු දහන් වෙනවා කියන එක එනම් සුද්දාාශ්්‍රක කලාපේ තමයි ඔය උදේවැයි කියන දෙක තියෙන් අන එතනතු අනිත්‍යය කියන එක අපේ සිතේ පිහිටනවා අපේ සිතයට අනු ගත වෙන සිතේ ස්ථාවර වෙන ඒයි බදුරජාන් වස දේශනා කරන්න. තකොට මේ සංයෝ්ජන ධර්මයන් මනස්සිං ඉවත් කරන්නඩා ඉංකරඩ. සංයෝජනකැන සසරට බඳනස්භාවේ. සසර ගැටගාපු සභාවේ චර කාලයක් මේ සංසරට බැම්දිී. සසර ගැටගැහ්වේ යෝරම්භාගේ සංයෝජන විතරක් නෙමේ උද්දම්භාගේ සංයෝජන පහත්තෙක දස සංයෝජනයි සසරට බැන්දිය පිව්. ද අපට සසරෙන් ගැලවෙන්ඩ ඕනේ. සසරෙන් මිදෙන්න්ඩබවන්. සසරින් නිදහස්සන්න ඕනේ. ඒ සංයෝජන ධර්මයන් සාහමලීම ඉවත්න්දෝනේ මනස එකන සොසරට බඳින සොසරට ගැටගහනස්භාවේ වත්තෙන්ටෝ තමයි සොසරෙන් මිදෙන්නේ සසරෙන් ගැලවෙන් සසරෙන් නිදහස්යන්නේ ඒකට තමයි මේ මාර්ගය හා පිළිවෙත මාර්ගයහා පිවෙත් තොර ඒක දේශනා කළේ බුදුරජන් වහන්ස මාර්ගය හා පිළිවෙද දැන් අපිට පැහැදිලිතුොට දවැය කියන එක හටගෙන නැති වෙනව කියන්නේ හටගෙන බිඳෙනව කියෙන් යතන තමයි අනිත්‍යතිය අනි්‍ය චක්කු දවාරය අනිත්‍යයි ඇයි දුක්්‍යන්නේ චක්කු ද්වාර්ය හෙවත් අපේ බාසාව ස කියනවාඒ චක්කු ද්වාර් තියන්නේ පීඩන සභාවය පීඩනයක් ඇති කරනවා අපේ මනස්සට නිරන්තරඒ පීඩනය තමයි රැ ගණඩ ක රක්ෂාරගණ්ඩ ක පරිසං කර ගණ්ඩ කියෙන සිතුවිල්ල නිරන්තරය සිත තුළ තියෙනන් හැට මොකක් හරිදයක් පුංචි වැඩි හැට පුං්චි රොඩු කැබැල්ල එමනම් පුංචි කරමියක් පුංචි සත්්‍යය කරයහ වැදනොත් අපි හරි අපාස්තුුතාවයට පත්වන තේ එනංඒ චක්කු ද්වාරි තියෙන පීඩන ස්භාවයක් ඒවගේම සංකත ස්භාවයක් තියන මේවතමයි විභාග කරන්න ඕනි පරීක්ෂා කරන්න ඕනි විමසඳුවෙන් මේ සභාවයන් තියනවදීගැන දුක කියන ධර්මයට අයිති වන්න ස්වභාවයන් තියෙනවදදිකර. සංකත කියන්නේ හේතු ප්‍රත්තයෙන් ඕන හදන්න. නැත්ත නෑ ම මට කලින් දේශනාවලත් පැහැදිලි කරලා තින ඇසකුත් නෑ චක්කු ද්වාරෙකුත් නෑ චක්කා තනයකුත් නෑ චක්කු ඉන්ද්‍රියකුත් නෑ චක්කු ප්‍රසාධරූපකුත්න කන්න හැබැයි තියන බව පේනම්. අන්න එතනයි අපි වරද්දගෙන ති තියෙන බව පේන නිසා පිහිතනවාව මෙහෙමදයක් තියෙනව තියන හේතුෝන්ගින් ඕනේ හෙදෙන එකයි සංකතයි කිවේ. ද හේතුව අපි දන්නවා චක් ුද්වාරය සකස්සේන බුදුරජාණන්සේ දේශනා කරන්නේ පෙරකර්මය තමයි මූලිකෝුණේ කර්මශය කොත් ්‍යයම් කිසි කෙන ඇසවත් කනවත් නාසේවත් දිව ශරීරය හෝ සිත කියන එකක්ව පවතින්නේ ඔය හයම පවතින්නේ කර්ම මත ඔහයම පවතින්නේ කර්ම මත එනම් පෙරභාවේ කර්මයක් දොඩ ප්‍රත්තිය තවර්මානි කම්ම චිත ඉරතුවා හරකයන ධර්මතාවයන් හතර ප්‍රත්යයි එයින් නිරන්තරයම සෑම මොහොතකම පිළියල වෙන කොටස් අටක් සෑම මොහොතකම හොතක් හොතක් මොතක් පසාම පිළියල්ල වෙන කොට සටක් එක තමයි සංකතයි කිවේ එතොට හේතු ප්‍රත්යෙන් හටගන්න සන්තාපය දවනව දෙවිල්ලක් තියනවා නිරන්තරය දෙවිල්ල සිතටඉන්න දෙවිල්ල මොකතටද කේ ඉස්සරහැන්තිලා රූප බලටය රප බලන්නඩ කියන සිතුවිල් නිරන්තරයෙන් අපට වද දෙෙන සන්තාප දෙවිල් ලක්හැදනවා රපහොය රූප හොයන ලස්සන රූප හොඳ රූප ලස්සන රූප මනරම් රූප එතමයි දෙවිල්ල ඒ කියැන සන්තප සතාප කියනෙ දවනස්භාවය දෙවිල් ලක්ැදන සභාවේ. විපරිනාමයි විපරිනාමයි ගැන පෙරලනවා. ඒ ර්චිතක්ෂණ දාාහතක් තුන පෙරලන. ඒට ශයක්න චක්කවදවාරයට. සොතත්වාරයටත්තේව ඉට වඩා ආයුකාලයක් නෑ එන විපරිනාමයි පැරලනම් මේ සවභාාවයන් හතරම තින අනිත් එක සංසාරදදුකයි මුළු සසරටම ඕක අරගෙනගියෝ සසරේ මොනභාවයට අරගෙන ගියත් චක්කු ද්වාරය තියෙන්නේ ජරාවට පත්වීමක් දිරීමක් තියන. දිරීමක් තියන ජරා. ෂක්ෂ පස හට ගැනීමක් තියෙන එවැඩකන ජාති කියෙල් තොර දිරීමක් තියෙන ජරා තොර දිරන කාලයක් අපි මීට කලින් පැහැ දිරි කරනවාඒකට ගත වෙන්නේ කුඩා චිතක්ෂන හල නමයි උපාද චිති බංග කියලා රූපේ කාශ්‍ය ගත්තා හම රූපේ කාශ තක්ෂණ දාහතයි එක උපාද චිති බංග කියය උපහම කොටස්තුනයි දාහත තු නෙෙන් වැඩි කරහම පනන්ස්සකයි. ඒ අත්‍රමහා දහත්තුන්ට හටගන්ඩයන් එක චි තක්ෂණයයි බිඳිලාවසන්නන් එකචි තක්ෂණයයි දෙකක් ගිහම හතලිස් නමයයි ඒ තුළ තමයි අර දිරීමතියෙන් මනතස් නහැ ෝතකම හටගන්න චාති. ජරා ඇතුර ව්‍යාදිී මේ තමයි දුක්ක සභාව එතුට චක්කෝ ද්වාර්ය කියන එක දුක්වසයෙන් අපි මෙෙහි කරන්නඕනේ දුක්වසෙන් හඳුන ගන්ටෝන. ඉදවසය හඳුනගන්න නේ ක්සය ඳනගන්න. එන නිරන්තරයම දුකට භාචනයවෙන්නේ. ඇයි ජාති ජනාා්‍යාදිී ල දරෝග හැන වෙලා කොයි වෙලා ්‍යාහනවදන්නේ. ඇස්සේ හැදන රෝග. බිදි ිදි බිදිිබිදිී යන අගතයි මරණය සනිික මරණයක් තිනවා. ඒ සුද්දාාශ්‍රයක කලාපය මරණයයි චක්ක ුද්දවාරයක් චකුදවාරයක් නෑ සුද්ධාස් ට්‍රක් කලාපය. දිබදිද න තනැති න රණය තුයි ජාති රා ්‍යාධි මරණ ඇස නිසා හඩුව සෝකවෙන කනගාට වෙනවා වැලපුුණා. දුකදෝමනස්ෑන්ට භාචචනයවුණා අනන්ත ප්‍රමාණව ඇස නිසා. ඇස පොඩ්ඩන් නොපෙන ගිහාාම තරමක් නොපෙන ගිහාම නැතා සම්පූර්ණයම නොපෙන ගිහාාම එවනි ආත්ම භවයන් අපි කොච්චර ලබලයද සංසාර එකදද දෙකද දේශ නොපනීම සම්පූර්ණම අතුරෙන් උපත්තිය ලැබ. ජීවිත කාලයම අදුරෙම හින්දලා අදුරෙම පරලභ කිය දේසින් ලෝකය බැලවුව මනැති ආත්ම භවයන් කොච්චරතිනවද. අපි ඒතැන්නටත් නොවී අනන් ත ප්‍රමාණ පත්වෙලා තිෙන නොවී හිටියේනේ එතිෙහෙමන අප ඕන තරන් අඩල තින ඇස වෙනී. එතමයි ශෝක කන ගාටු හැන්ඩි දුක් දෝමනස්යන්. ඒතමයි දුක එනං අනිත්‍ය සභාවයක් තින දුක්ක සභාවයක් ති නවා. ඒගේම රෝග භාවයක් තිේයනේ රෝගයක් වැල දෙනක කොයි වෙරේද කියලප්‍රක කියන්න බ ඇස පිඩිබාඳව. එවගේම ගෙඩියක් වශයෙන්. රපස් කන්දේ ඩයිද මේ ශෂයාල්ල ගෙඩක් උපශ්කන්දයනම පහම සරිරේ හටගන්න ගෙඩියක් වශයෙන් දකිින්ටතුනු. අපි දන්නවා ගෙඩියයක් ශරිීරයේ හටගත්හම මොනතරම් වේදනාදඒ ගෙඩිය සුව වෙනතුර එක කපල අයින් කරනතුරු ඒතුවාලේ සුව වෙනතුරු. අන්නේ වගේ ලොකු ේදනාව රූප වේදනස් සංඥා සංකාර විඤ්ඥාන කෙන පහේ ඒ ප්‍රවෘතිය පැවත්ම තුළතින් තථගතයන් වහන්සේ දේශනා කරන ශරීරය හටගත්ත ගෙඩියක් වසයෙන් දකින්න මෙනෙහි කරන්න නැවතැනැවතසිහි කරන්න එවගේම ශරීරය ඇනිලත්තියන්න කටුවක් වසෙන් කටුවක් ඇැනුනහම සරීරට ඇර්මා මුලින් සඳහන් කළ මොන තරන් අපහසුද ඉතා ඉක්මණින් එක ගලවල ඉවත් කරන අයිං කරණඩ ඕන කමතියෙන් එක ගලවනකන් සිහියක්නේ කටහරි කියලා එක අතවත් කටුවක් කරගෙන කටු ඉවත් කරන එමිවත් කරන්න බැරිනම් රෝහලටරගෙන ිල්ල එක සයිල්ල කර්මයක් මගේ නොප්‍රශණයක් මග අයින් කරනවයි කටු අයින්කරගන්නකං වේදනාව එනම් මේ රූප වේදන සඥා සංකාර විඤ්ඥාන කියන පහත් ඒ ආකාරයම මෙිනෙහි කරන්න ඕනේ. සරරිරෑන්ල තියෙන කටුවක් වසයෙන්. හිවගේම තමන් සතු දෙයක් නෙමේ මේ රූපස්කන්දේ දැඟ ගැන කතා කරන්න රපස්කන්දය තමන් අයිතියකත් අයි තමන් සතු දෙයක් තමන්ගේ වශයේ පවත්තන්න පුලත්. තමන්ට ඕන විදිහයට තියාාගණ්ඩ පුල එක ෑ ඉරියෝ හතර මොහොතක් මොහොත පාසා වෙනස් කරන්න ඕන. සතර රියව් එක ඉරියෝකින් හිටියොත් සතර රියව්ේ ටික වෙලාක් මොනතරම් අපහසුුවදක කියන එක තමන්ට තේරෙන. එනම් අන මෙනී කරන්න එතුවට තොට තමස් සතු දෙයක් නෙමේ අනිත්ක නැසෙන වනසෙන දෙයක් හැටියට මෙන කරන්න නැසෙන වනසෙනව ඕහ වගේ සංසාරය අනන්ත ප්‍රමාණමි චක්කු ද්වාය මොනතරන් ඇතිව නැතිවෙලා කියන්න ඇතිව නැතිවුණට එතොට නැසෙන වැනසෙන දෙයක් නෙමීද ැ වස වර්තමාන භවය වනත් කොයි වෙලේ කයි මොහොත මේක වනසනවද නැසනවාද කියර කියන්න පුළන්ද බ නැසන වනසන දෙයක් වසෙන්මහි කරන්නවා අනිත්කාරණය තමයි සු්‍ය උද්‍යයක් ඒකන හිස් තතයි මංකිවේ ඇස කියන ධර්මතාාවේ මැනත්තන් චක්කු දවාරය කිය නොවේ ධර්මතාාවේ හෙම එකක් ලෝකෙන් නෑ හේතුගේ ඕන හදැට. කර්මය මූලික වෙලා සතරමහධාතු ප්‍රත්්‍ය වනහාම චකුද්දවාරයක් පෙන්නවා එතාකල් චක්කුදවාරයන්නේ දේන හමදල් ලෝක නෑ හේතු ඉදිරිපත් වනත් පෙන්නට පුල ඒ එන්න ඇති තාකල් පෙන්නට බෑ. එතමයි සුන්්‍යයකි විහිස් අනාත්මයි අනාත්මයි කියන්නේ තමාගේ වස්සෙහි පවත්වන්න බෑ තගේ ව තම වමනාව හෙට තමගේ කැති හැට. ත්තන්න බේ උපකාරයට අනුවත් තමයි පලය පෙන්නන්නේ. එකන චක්කුද්දවාරය පෙන්න්නන්නේ උපකාරයට ැන කර්මය උපකාර වෙන්නේ මොනාකාරයටද සිත උපකාර වෙන්නේ මොනාකාරයටද සීත නය උපකාර වෙන්නන්නේ මොනකාරයටද ආහර උපකාර වෙන්නේ මොනාකාරයටද. මේ ධර්මතා හතර උපකාර වෙන්නේ මොනාකාරයටදන්න එතන තමයි චක්කුද්වාරය පැවත්මති ඒන්නේ උපකාරයට අනුවයි එ පලය එමනැත්තං ඒ චක්කුදවාරය හටගැන් එකයි අනාත්මයි කියයන තොර තමාගේ වසේ නෙමේ ඒ අනත්මයි කියන එන නිබරදිව දැනගන්ට දැගත්තය එකක් අපිඔ රූපස් කන්දයටම සමාන කරලා රුපස්කන්දයම දැකක් කිවට මේ ධර්මය අවබෝධ කරගන්නයි පස්සෝරම්භාගේ සංයෝජන සිඳිනයි අනිවාරය මේ ආකාරය මෙනය කොළොත් නියතවස්සයෙන්ම රම්භාගේ සංයෝජන සාමුලින් අවසන් කරනු අවසන් කරන්න පුළා ඒ අවසන් කරලයා කාමරා අවසන් අමරාගේ කැනකට තියෙන ඇල්ම ආසාාව කැමැත් පටිගේ කැනෝ ඒ ටක්කු දවාරය යම් අපාසුතාවයක් ඇති වුණහාම සිතට දැනෙන පහසු ඉ සත්‍රමහදාාතුන්ගේ වෙනස් සීම තුළ සිතට දැනෙන අපහසු ඒ තුළ එකත් අ ඉගෙන කාමරාගේ පටිගේ නිවැරදිව දකින සක්කායිදිට්‍යායයින් වෙන විචිිච්චාවක් නෑ පෙරභවෙත් මෙම තමයි සිද්ධ වනි අනාගත භවයත් මෙහෙමයි චක්කුද්වාරයක් නෑ එක මගේ කියන්න බැහැ අන්සතු දෙයක් ත්‍රමේ සියලු දේවල් එය නිවැරදිව දැකීම තුළ අර හෝරම්භාගය සංඝයෝජන පහමය අවසන් කරු. රෝපස්කන්දය පිරිිබාඳ. අනිතක වේදනස්කන්දය. ත්‍රපිදාන්න වේදනස්කන්දය ගත්තාම අපිට විදහකාරෙන් ගන්න පොළස් සැපවේදනා තියෙනවා දුක්වේදනා තියෙනවා උපෙක්කා වේදනා තියනවා. ඒවගේම සොමනස්ස වේදනා දොමනස්ව වේදන එකතු කර හම පහක් වෙනවා ඇස කණ නාශ්‍ය දිවසරීරයේ සිත මූලික කරලා හටගන්න වේදනාවන් ගත්තාම හයක් වෙනවා. ඒ හය හටගන්න සොම්න්නස් දොමනස්ම දහත්ව සංගත්ත හම දාටක් වෙනවා. අධ්‍යාත්මික බාහිරව සේංගත්තාම තිස්සායක් වෙන. අතීත වර්තමාන අනාගත වශයෙන් ගත්තාම එකසි අටක් වන අපිට එච්චර මෝණන්නේ අපි ගන්න ටිකක් අතර සැපවේදනාව දකින්න කියෙන බුදුරජාණන් වහන්සේ අනිත්‍ය වසය එවේදන අනි්‍ය නිත්‍ය ේ අනිත්තේ ඒ වේදනාව දකින්න කියෙන දුක්වසෙන් එ සැපවේදනාව මොහොතෙන් එක චිතක්ෂණයයක් තුළ දුක්ක වේදනාවක් බෝට පත් කරන සැපවේදනාව පිළිබඳව සිතසිතා එ සැපිය පිරිිබඳවම සිත සිතා නිව සෙහට මෙයාට යන මොක හරි කකුල වෙදිල පැට්ලිලා වැටනෝ කකුළක් කෙෙන දැන් දුක්ක වේදනාවක් මනැතන් මේ දවස්සල අපිදන්නව විදුලි බලය ක්‍රයා විර හිත වෙන රාත්‍රීටපු තේ වෙලාට අපේ කරෝලම කරුවලයි නැකිල්ල අන්ඩ කියල මොකේ කාහරි වැදිල කකුළතු වාලේ දැ සප ේදන කායික සප ේදනාවක් විඳවිින්ද හිටිය ොඳ ට සප පුටුවක වාඩිවෙලා විදුලි පංකාවදදාගෙන මැනැත්තං ඒසිකර පුරෝමි එක තුළි ති හොඳට ඉ ොස් ಕයික සප විඳවින්. දැන් විදුලිය විසන්ඳ වුණා දැ නැකිිට්්‍රන අන්නඕනේ යමාලෝකයක් හොයාගෙන. ಅලෝක අදදල් එනෙ කිටල්ලෑ න අතරේ පය හැපිර වැැටුුණ කකොළ කැඩුණන එක් නැත්තන්තු වාලයක්. සැප වේදනවට මොකදුණ අදුක්ක වේදන අයතම අනිත්‍යයකෙන්. ොහොත එක චිතක්ෂණය අනිත්ේ. එක චිතක්ෂණෙන් දුක්කවේදනා එනි සතමයි දුකයි කිවේ. අනිත්්‍ය නිසා දුකයි කැන්නික. එතුරඒ ඒකම තව පනිවිඩයක් එන්න පුළා. දැගේ පිරිිබන්ධව කරුල අපියාට මහට ඇවිදැ විදාාෝකයක් සයස න්න දං ලෝකයක් හොයා ගත්ත කුලත් තු වාල වෙල. ඒ තියෙනකොට කෞුර විල පනිිවිලියක් කියන තමන්ගේ දරුව කකට හරි තමන්ගේ සෝදරයකට ළඟම ඥාතතිය කට හරිය අම්මට හරිතාත්තට හරි යම්රදරයක් විපතක් යමාන තුරක් පිළිබඳව. තැන් දුකයි දෝමනස්සය ඉදිකයි. ඒකාව මානසිකව ඒ දෝමනස්සයන්. අර කායකේ ඇත්වෙච්ච තුවාලය හෝ කකුල ැඩීම පිළිබාන්ධව එක කායික දුක් කියියයි. බලන්නකො දැමි දෙවේදනවා. දර කයිවේදනාම් මදිවට මාන්චික දෝමනස්ව වේදනා. කායික දුක්කවේදනද මේ සැපවේදනාව කොඳට වඳ විඳ හිටි. එකක්ශණයයිනි ුණනි. දෙව තමයි ඒ දුක ඉහෙන. තොර තමන්ගේ නොව නැදයක්. අනිත්ක රෝගයක්. දැ හැදු අරෝගයක් දර මානසිික සවතාව විදඳගෙන එඉන්න හැදව ශනයේ මානසික රෝගයක් දුක්වේදන දෝමනස්ව වේදන. එකට අපි කැමතිනෙ. එ වේදනාව සශරීරය හටගත්ත ගෙඩිහක් වසේ දකින්නකිව ද ගෙඩියක් කටගත්ත හම කොහොමද සරද එ සරර කොතලද ගෙඩි හට නොගන්නෙ කො හෙද සරීරි සෑම තැනකම හටගන්න එන වේදනාවත්තේ වගේ ඒ වගේම තමයි තොර තමන්ගේ නොවන දෙයක් හැටියේට අනිත් එක අර ශරීරය ලින තියෙන උලක් එමන කටුවක් වශයෙන් තො කටුවක් වශයෙන් උලක් වශයෙන් ඇරුුණහම මේ වේදනාවක හොම අතිශය බෝම දුක්ෂයිතයි වේදනාවන් කයට මනසර දෙකටම දැනෙනු. කායික දුක්කවේදන එනිසා මානසික දෝමනස්ස වේදනා. ඒ විදිහයට දකින්න කියන බුදුරජාණන් වස මෙනෙහි කරන්න මෙනහි කරන්න නැවත නැවත සිහි කරන්න ඒ වේදනාවන් පිළිබාද. තර මන් සතු දෙයක් නමේ තමන් කැමති නේ දුක්ක වේදනාවන් දෝමනස්ස වේදනාවන් විදිින්ට තමන් කැමතිනේ කවදාව. හැබේ මේවා එන්න එහෙනම් කොහොමද එනිසා තමයි තමන් සතු දෙයක් නෙමීම අන් සතු දෙයක් තමන් සතුු නොවන දෙයක් හැටියට දකින්ට එවගේ නැස්සන වෑනස්සෙන දෙයක් හැටියට දකිින් නැසෙනවනි අ සැපවේදනව ශනයෙන් ැසන විනාස වන ක්දෝනසඒකක් තිය න ටික ලා එකත් නැසන වෙනස උපේ එක වේදනයින නැසන වනසන දෙයක් හැටියට මේහි කරන්න ඉළඟට සුන්්‍ය දයක් ැටියට සුන්‍ය උදයක් යන්න හි නැහැ වේදනාව කියල දෙයක් ලෝකෙන් නැහැ එක අපි නැවත නැවත කියනවා එහෙම එකක් ලෝකෙන් නැහැ ස්පර්ශයක් තියෙන නිසා වේදනාව පනවන්න පුළුව ස්පර්ෂයක් නැති තැන වේදනාව පනවන්න බහ ස්පර්ශයකුත් ඉස්පර්ෂයයක් ඇතිවෙන්න කරුණු තුනක් එකතු වෙන්න ඕන. ඒ තමයි ඇසයි රූපයයි සිතයි කනයි සබ්ද්‍යයි සිතයි ෂෝත සම්පස් නාසේ ගන්දේ ෂිතයි ගාන සම්පස්ස දිවයි රසයි සිතයි ජිව්වා සම්පස් කයයි පහසයි සිතයි කාය සම්පස්ස මනසයි අරමුණු ඉසිතයි මනෝ සම්පස්ස නැත්ත පනවානබේ ඒන ගෙහිෙමේකුත්න්නේේ දැන්ර ආයත්තන ගැන මෙනේ කල බලපවා යතනක් නෑ. ඒයි ඒවස් සුන්යයි දැපි වෙච්සල පෙන්වා නිසුන්නේ කිය එක වුන්නේ එ වේදනවස් වුන්න්නේ ඒ මේකුත්දෑ ලෝක. අපි මවාගත්තය හදාගත්තය වතිෙන්. සිතුවිලි විසින් හදල විද්දීපුවා මේ වක්කොම එකන කර්ම විසින් නිර්මාණය කල දීපියෝ සකස් කල්ල දීපියෝ. එනම් වේදනා වයා කර මෙනේ කරන. අනාත්ම වයන්න. එකැන උපකාරයට අනුව තමයි වේදන හටගැන් එකන ප්‍රත්්‍යය වන්න ආකාරය උපකාරවෙන ආකාරයට තමයි ඒ විඳීම වේදනාවන් හටගන්න උපකාරවෙන ආකාරයට සංඥාවත්්‍යය වගේ අපි සංඥාවත් මෙනහි කරන්න ඕනේ අනිත්‍යවසෙන් ඇ අනිත්්‍යයක සංඥාවකන හඳුනා ගැනීමම් හඳුනා ගැනීම එකක් නෙම හයක්තිීනනි එද හයක්තයන හින්දනය අනිත්‍ය වෙන්නේ ැතිවෙන රප සංඥයාාව නැතිවෙනකොට සබ්ද සංඥාවක් කියෙන. රූප පිළිබඳව වඥාව කරගන්නකොට සබ්දයක් කනෙන ලොකයේ තොට බ්ද සංඥාවට මන සනයෙන් හැරෙන. ඇ අනිත්‍යයින. අනිතක චිතක්ෂණයන චිතක්ෂනකට වඩ ආයිශයක් නෑ. ස්පර්ස ප්‍රත්තිනේ හටකයි. ත ස්පර්ෂයට ආෂයක චිතක්ෂණස් රප සංඥා සබ්ද සංඥා ගන්ධ සඥා රස සඥඥ පොට්ට අබසඥා දම්ම සඥා කියන ම සඥාවට ආශ. ර හයමගත් ච්චි තක්ෂණහය ඉට වඩා අයුකාලයන්නේ එතම අනිත්්‍යය. තොර දු අයන අනි්‍යය සතමයි එද සංඥා හරියට ලබාගන්න බැරි වුනො සිත අපාසුතාවයටන පත් දුක්ක දෝම නස්සයන්නේෙන එන දුකටායිති. තර රෝගයක් ඕ රෝගයක් එන මොකද රෝගයක්න හය ලෙඩ වෙනවානි. සංඥාව හරියට ගණ්ඩ බැරවුණු ප්‍රනීත ආකාරයට සංඥාව ගණ්ඩ බැරයවුණ සිත ලෙඩ එ උදුරජාන් වස දේශනා කන රෝගයක් කැටිට දකිින් සරීරය ඇනිල්ලතියෙන් සරය හටගෙන තියෙන ගෙඩියක් වශයෙන් දකිින් සඥාව සංඥානය අපි හොයන්හි නිරන්තර ලස්සන රූප සඥා ලස්සන වසයෙන් තමයි රූපය හඳුන ගණඩ කැමති සබ්දය මිහිරි වස්සය හඳුන ගණ්ඩ කැමති හොඳ සුවදක් වශයෙන් හඳුන ගන්න කැමති. රස්ය මෙහිරි රසයක් වශයෙන් හඳුන ගන්න කැමති. පස අඳ සුමුදු පහසක් හැටියට හඳුන ගන්න කැමති. අ ව්‍යාපත් අරමුණක් හැටියට හඳුන ගන්න කැමති. තයතම එ සඥා. සඥා හයි එනං ගෙඩියක් හැටියට දැනගන්න. අපට නිරන්තරෙන් සිතර බද දෙන වේදනා කරනවා සිතට නිරන්තරය පීඩනයක් ඇති කරනවා. ැත නැතේ සංඥාවල් ගන්න නැවත නැතේ සංඥාාවල්ල හැබැ සංඥාව කැන මිරගවා සඥා කියල දැල්ලෝකෙන්නේ ඉස්පර්ශය නිසා සඥා පවතින් එන ස්පර්ශය කියලදේකුත්න්නේ අයතන හය නැත්තා ආයතනහහි කියල දේකුත්නෑ නාමරප නැත්ත නාම රූප කියලදේකුත් නැහ ප්‍රසන්ධි විඤ්ඥානයක් කාවි නැත්ත. ප්‍රසන්ධි විඤ්ඥානයකුත් නෑ සංස්කාර නැත්තා. එතමයි සංකාර නිරෝධ විඤ්ඥාන් නිරෝධ. විඤ්ඥා නිරෝධ නාමරූප නිරෝද. නාමරූප නිරෝධ, සලා යතන නිරෝධ. සලාතන් නිරෝධ පස්ස නිරෝධ. පස්ස නිරෝධ, සංඥා නිරෝධ. එන සංඥාව නිරුද්ධය. ඇයි ස්පර්ශ ප්‍රත්තියන හට. එන නිරුද්ධය. තර බලන්න තියෙනව දෙදකට නෑ. ඉදිරිධර්මයෙන් ඉස්සරහ ධර්මය හදනවා සකස් කරනවා. පිියල කරන පිළියල කරන්න ත්න ඒ ප්‍රත්්‍යයවෙනීමක් විතරයි වෙන් උපකාරවීමක් විතරයි වන්න සහයෝගයක් දීමක් විතරයි වෙන් එතමයි ප්‍රත්්‍යයෙන් සකස්සවා කියන්නේ ප්‍රත්්‍යයෙන් උපන්න කියන්නේ ප්‍රත්්‍යය උපන්න කියන්නේ එක උපකාරයෙන් උපන්න සෑම ඉදිරි ධර්මයක් ඇතගේ සෑම ධර්මයක් ඉදිරි උපකාරෙන් තම උපදන්නේ එතමයි පත්ය පය ප්‍රත්්‍යහා ප්‍රත්ථ්‍යය උපන්නය උපකාරයහ උපකාරයෙන් උපන්න උපකාරයන තව තර ස්පර්ෂය උපකාරයි උපන්න සඥාව ඇදර උපකාරෙන් උපන්න ධර්මය. දර ඉස්පර්ෂය නැත්තා එන සංඥාවන්නේ සංස්කායත්න සංස්කාරද්දකින් අනත්‍ය වසය දුක්වසය රෝග වසය ගේ ශරරිරය හටගෙන තියෙන ගෙඩියක් වසිෙන් සරර ඇල්ල තියන උලක් වසෙන් එවගේම තමන් සතු නොවන දෙයක් වශය අනසතු දෙයක් වශය ඒවගේ නැසන වනසන දෙයක් වශය. ඒවගේම සු්‍ය වසය. ආනත්මසය දකිින්ට. නිවරදිව දකිනවන එම පස්සෝරම්භාගේ සංඝජනශය දරන. මහනනමේ මාර්ගය මේ පිළිවෙතයි. ඇතර විඤ්ඥානය. ත විඤ්ඥානය නිතිද අනිත්්‍ය වි්ඥානය දුකයිද ඕ දුකයි ඒ දුකෙන්. ඒ වි්ඥානය හරියට උපදවා ගන්න බැරිවුණනානම් විඤඥානය හට ගත්ත නැ දුකයි සිතට අනිත්්‍යනි සතම දුක චක්කු විඤ්ඥානය මොහොතකි සෝත විඤ්ඥානයක් එක ගාන විං්ඥානයයක් පස ජව්හා විං්ඥාන කයි වි්ඥාන මනව විඤ්ඥාන සනයක්ෂණය පාස සමාරුවය නොමේොට එන නිත්‍ය ධනි්‍ය චිතක්ෂණය ආශ අනි්‍ය ඒ විපරිනාමය නි සතම දු වෙනස්්‍රීම නිසා දුක තොර රෝගයක් ක වශයෙන් දකි හරියට උපදවාන්න බැරුුණ තරෝගයා එනම් තමන් සතු සමන් සතු නොවන දෙයක් වසය. එවගේ නැසෙන වෙනසෙන දෙයක් වසය සුන්‍ය උදයක් වසයෙන් හා අනත්මසයෙන් තමාග වස්සය න මේ පවතින්න උපකාරයට අනුවයි හැදින් කනයි සබ්දය උපකාර කරණ මොනාකාරයට දයානුව තමයි ශෝත විඥ්ඥානය. මේ විදියට දක්කිනාන බදුරජන්වාස මේ සූත්‍රය පැහැදිරී කරනවා. එය සක්කයිදිටි විචිකිච්චා සිරපත පරාමාස කාමරාග පටිග කියන. මේ ෝරම්භාගේ සංයෝච්චන යම් මොහොත්තක සහමමුලි අවසන් කරනවා. සහමුලි නවසන් කරලා නැවත කාමලෝකෝවලට නොයන සුද්ධවාසවල ප්‍රතිසන් දිගන්න ඔපපාතිකි වෙනවා. ර ತ තු ින් ැ රර ඳ ධර්ම දේශන අවසන් කරනවා ಮතු ධර්ම දේශන ප්‍රඥ රිිකා තු කාශන රීම ඳ දලು ොರತ ලිපිනේ පදිංචිව සිටමීට වසරහ යකට පෙර. ಪ್ಾපතු ್ಾಮලත් පರಸලචಾර ಯGವ ನ ರ හ ගේ ්‍ර ිින්ද දිය න ද ෑ රುන් ද ද දායක ද ර ති ෙන. මනම ව රහයකට පෙ දායකත්ව රවා තරින් ිය UG ගුණරත්නපයානන්ගේ බවගාමී චීවිතය ෙලවර කර අමමහ නිවන් ව සාක්ෂත් කර ගැනීම සඳහ මෙම ධර්ම දාානමය කුසලානි සංොසලානි සංය අනු මෝදන් වවා. දැනට අසනී පතත්වෙන් පසුවන .GP ගුණනරත්න සානිමල් ගොුණරත්න යන සහෝදරයන්තේ දෙනට නිදුක් නිරෝගී ඉක්මන් සවයල බේවා දෙප පර්ශය පරලව සදෙම පියන්ු ස ඥාතීන්ට මේ පු ුණ කුසල්ල අන මෝදන් වී උතුම නිර්වාණන සවය සාක්ෂාත්වේවා සුජීවත්වසින්න සියලු වැඩ හිටියන්ටත් ඥාතීන් සහිතවතුන් සම ධර්ම අවබෝධය පිණිස මේ කුසලානි සංසානු මෝදන් වේවා අවිශ්ෂ හරදු සවනි සකිනිමෙදිනි ඔවිනි. ො ුරු නි බරිියන් ්‍යාපන කටයතු සාර්ථතකර ගැනීම සඳ මේ පින් ආසිර්වාදයක්ම වේවා ගෞවනිය දේශකයැනන් වහන්සේ වන පුච්චපාද පවාන අරියද හිමි පාණන් වහන්ස තුළු. ආය මහ සංඟරත්නයයට ද නිදුක් නරෝගිස්ුව චිර චීපනය සැලසේවා. මේ ොත අතිමහත් දුෂකරතාවයන්ට ොහුණ ද සිින ශ්‍රී ලංකාවවාසි සමට කායික මානසික සුව සහනය සඳහාද මේ පුුණ්්‍යධර්මයන් ආසිර්වාදයක් ම වේවා කියන පාර්ථනා කරනවා. ඇතිේ පාර්ථාවන්නේ බලාපොරොත්තුව අපේක්ෂාවන් ඒයාආකාරයම ිෂ්ට සිද්ධවේවා කියන මෛත්‍රී සහගත සිතන්. අන ෝද සිද්ධ කරනවා මෙතිෙක්‍රශ් කරගත්තනන්ත ප්‍රමාණ පනිශක්තින් ඒ නම් සඳහන් කල නොකල තවත් අඇත් නම කවරහෝ පින් බලාපොරොත්තුව මේ උතුම් පනික්තිය අනු මෝදන් වීමෙන් සුවපත්යේවා ඒ සෑම කෙනෙක්ම උතුම් නිවනින් ම සැනසවා කියලා ඉදම්මී ඥා තිී නං හෝතු සුකතා හොඳ nyaාතයෝ කියෙන ගත්තාවන් කියන්. ්‍රැස්කරගත්තනන්ත ප්‍රමාණ පොනිශක්තියෙන් සිරු දෙවියන්ටත් අනුමෝදන් කරනවා සිරු දෙවියෝොත් මේ පින් අනුමෝදන් වේවා දෙවියනතුතුම් නිවනිින්ම සැනසෙත්වා කියල දෙවියන්ට පින් දෙෙමු. ආකා සට්ඨාචබුම් මට්ටා දේවානාගාම හිද්දිිකා. പഞtàang മോതിത്త ചരරక තුළോകസാසන ආකාසట ചබും මට්ట දේවානාగ മहिද್ധിക പഞత අనుുമോതിതత ചරරക്കంതుදേసන ආකාසట ചබു මටట දේවානාగ മहिද್ധിక പ്ഞಂങ අചරරకం තුමങ පරంతി කර ගත්තනන් ප්‍රමාණන පුනිිශක්තිය බාප්‍ර සෑම දෙනාටම සංසාර දුකෙන් නිදහස්සීම පිණිස හේතුවාසනාවේවා කෙල හිතාගෙන සාදුකයන්න සෑම දෙෙනටම මාසිරවාද කරනවා හබිවාදන සීලිස් නිච්චන්වතා ප්‍රචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්තිී ආයුුවන්නෝ සුකං බලා ආයුරාර උග්‍ය සම්පත්තිී සග්ග සම්පත්ති මේවෙත ඇතෝ නිබාන සම්පත්තිඉමිනාතේ සමිච්චතු සෑම දෙනාටම තෙරුවන් සරණයි. මෝහක්හයෝ නිප්පානන්